විශ්ව ආශිර්වාදයේ ඔගොල්ලෝ හැමෝටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වෙද්දී මගේ දේශන වලට සවන් දීලා මගේ වැඩමුළ සමඟ සම්බන්ධ වෙලා බොහෝමයක් දෙනා තමගේ ජීවිතේ සෞභාග්‍ය රන්දරට විවර කරගෙන තියෙනවා. ගොඩාක් දෙනෙක් මේ පිළිබඳව මට ඉතාම සතුටින් පණිවිඩයවල තියෙනවා. මේ හැම පණිවිඩයක්ම ශාරජී සිම්පල් ලයිෆ් FB page එකේ මම ස්ක්‍රීන්ෂොට් සීඩියට ඔයගලන්ට බලන්න දාලා තියෙනවා. ඉතින් මේ සියලුම දෙනාට විශ්ව ආශිර්වාදයෙන් ඕඩුවම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ඔබ මේ විදියට මට පණිවිඩයවද්දි මගේ හිතට දැනෙන සතුට මට ඒක කියලා නිම කරන්න බෑ. මම විශ්වයට නිතරම ස්තුතිවන්ත වෙනවා ඔබව නිවැරදිව මෙහෙයවීම සඳහා මට ඒ අවශ්‍ය කරන ශක්තිය ලබා දීම පිළිබඳව. විශ්වයේ මේ සබාධමේ ආශිර්වාදය මට ලැබිලා තියෙන තෙක් මේ විශ්වයේ ආශිර්වාදය මං ගාව තියෙන තෙක් මම ඔබට මේ විදියටම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩමුළු තුලදී සෞභාග්‍ය රන්දුරට වැඩමුළුව ඒ වගේම මගේ ආදර වැඩමුළුව තුලින් මම ඔබට ලබා දීම සිද්ධ කරන්නේ ගොඩාක් වෙලාවට බොහෝමයක් අයගේ මේ ආත්මයේ තියෙන අඳුරු ශක්තියින් එහෙම නැත්නම් අවහිරතා නිසා තමයි ඔවුන්ට සමහර අයට ප්‍රතිඵල ලැබීම ගොඩාක් ප්‍රමාද වෙන්නේ. සමහර දරුවෝ ඉන්නවා මාස දෙකක් තුනක් එක දිගටම සොයන් අධ්‍යයනයේ යෙදෙනවා. ඔවුන්ට ලබා දීලා තියෙන අභ්‍යාස ඔවුන් තනිව කරන්නට උත්සාහ කරනවා. නමුත් සමහර අයට ඉමජිනේෂන්ස් කරන්න බෑ, චිත්‍රූප මැවීම කරන්න බෑ, සමහර අයට හිත එකඟ කර ගැනීම කරන්න බෑ. සමහර අයට මේ දෙකම කරගෙන ඔවුන් හිතනවා මේ දෙකම සාර්ථකව ඔවුන් කරනවා කියලා ඔවුන් අභ්‍යාසවල යෙදෙනවා. නමුත් ඔවුන්ට ප්‍රතිඵල නැහැ. ඉතින් මේ හැම කෙනෙක්ම වැඩමුළු වලට අවසානයේ සම්බන්ධ වුණාම ඔවුන්ගේ ඔවුන් නොදැන ඔවුන්ගේ ආධ්‍යාත්මයේ තිබිච්ච විවිධ අවහිරතා පිළිබඳව මම ඔවුන්ගේ ඕර එක පරීක්ෂා කරනකොට ඔවුන්ගේ ආධ්‍යාත්මයට සම්බන්ධ වෙලා ඔවුන්ගේ ඕර එක පරීක්ෂා කරනකොට මට බොහෝ දේ දැනෙන පටන් ගන්න ඔවුන් තුළ තියෙන අවහිරතා පිළිබඳව. එතකොට ඒ අවහිරතා නිවැරදිව හඳුනගෙන ඒ අවහිරතාව ඔවුන්ට හරියට කියලා දීලා ඒ අවහිරතා වලින් මිදෙන්නට සරල අභ්‍යාස ලබා දෙන සමහර වෙලාවට සංකීර්ණ අභ්‍යාස විවිධ ක්‍රමවේදයන් ඔස්සේ විවිධ නිර්දේශ කිරීම් සිද්ධ කරලා ඒ සියලුම දේවල් මගහරවගෙන ඔවුන්ට ඉදිරියට යන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශනයේ සැකසීම සමයි වැඩමුළු තුළදී සිද්ධ වෙන්නේ. ඇත්තටම වැඩමුළු වලදී ඔයගලන්ට මට කතා කරන්න අවස්ථා හතරක් ලැබෙනවා. ඒ අවස්ථා හතරේදී පළවෙනි අවස්ථාවෙන්ම ඒ සියලුම ඔබට තියෙන අවහිරතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශනය සලස්සලා දීලා ඔබව ක්‍රමක්‍රමයෙන් මේ සෞභාග්‍ය රන්දරටුව වෙත පිය නැංවීම තමයි මම සිද්ධ කරන්නේ. ඉතින් ඔබට මම මාර්ගෝපදේශනය විතරයි ලබා දෙන්නේ. අනිත් සියලුම දේවල් ඔබ ඔබේ මානසික බලය ඔබේ ශක්තිය යොදාගෙන තමයි ඔබ සිද්ධ කරන්නේ. මම කිසිම විජ්ජාවක් මායාවක් මෙතෙන්දී කරන්නේ නැහැ. මේ සියල්ලම මේ විශ්වයේ තියෙන ඉතාම ශක්තිය ඉතාම ප්‍රබල ශක්තිය තමන් වෙත ආකර්ෂණය කරගෙන ඒ ශක්තිය උපයෝගී කරගෙන ඔබේ ප්‍රාර්ථනා ඔබට අවශ්‍ය දේවල් ලබා ගැනීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඉතින් මේකට අවශ්‍ය කරන නිවැරදි මාර්ගෝපදේශනය මම මගේ වැඩමුළු තුලදී ඔබට ලබා දීම සිද්ධ කරනවා. මේ පිළිබඳව මතක් කිරීම කරේ ගොඩාක් දරුවෝ මේ වගේ මගෙන් ගැටළු අහනවා. එතකොට මේ හැම දෙයකම ඔබට පිළිතුරු මං හිතනවා දැන් මං කියපු ටිකෙන් ඔබට ලැබෙන්නට ඇති කියලා. අද මම ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ ඔබේ ජීවිතය ඔබේ මොනවා හරි දුර්වලතාවයකින් පෙළෙනවා නම් ඔබේ හිතට දැනෙනවා නම් මම මේකට හරිම දුර්වලයි මට මේක කරගන්න බෑනේ. අපි හිතමු ඔබ යම්කිසි ආයතනයක් මෙහෙවනවා කියලා. එහෙම නැත්නම් ඔබ කුමන හෝ විදියක ඔබේ ආර්ථික ශක්තිමත් කරන යම්කිසි රැකියාවක නියුතු වෙනවා කියලා. ඒ රැකියාවේදී ඔබට දැනෙන ඔබට මෙන්න මේ දේ හරිම අඩුයි. මේ දේ මට නෑ. සමහර අයට කම්මැලිකම තියෙනවා. සමහර අයට නිදිමත ස්වરૂපය තියෙනවා. තවත් සමහර අයට විවිධ ඔබේ
අඩුපාඩු එහෙම නැත්නම් ඔබට හරියට කරගන්න බැරි දෙයක් ඇති ඕනම ජීවිතයක. සමහර අයට තරහ යනවා. සමහර අයට මුදල් ඉතුරු කරන්න බෑ. මේ විදිහේ විවිධ ඔබේ දුර්වලතා තියෙනවා. මෙන්න මේ දුර්වලතා සියල්ලක්ම ඉවත් කිරීමේ මායා ලෝකුව පිළිබඳව තමයි අද මම ඔබට කියලා දෙන්නට යන්නේ. මේකත් ඉතාම ප්‍රබල, ඉතාම ප්‍රතිඵලදායි මානසික අභ්‍යාසයක්. ඉස්සෙල්ලාම ඔබ හොඳට ඔබේ මනස ලිහිල් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. හොඳට හුස්මක් ඉහළට ගන්න. නැවත ඒ හුස්ම පහළ හෙලන්න. නැවත හුස්මක් ඉහළට ගන්න. නැවත ඒ හුස්ම පහළ හෙලන්න. මෙහෙම කරලා ටිකක් වෙලා ඉඳලා ඔබ ඔබට පහසු විදියට වාඩි වෙන්න. ඒ වාඩි වෙලා ඔබ මනසින් ඔබට මේ දිස්වෙන ලෝකු ටික ගැන ලෝකු ටික හොඳට බලා ගන්න. මේ පින්තූරේ ඔබට මම දීලා තියෙන ඉතාම විශාල විදියට කබා එහෙම නැත්නම් ලෝකු ටිකක්. මේ සියලුම එහෙම නැත්නම් අපි කියමු කෝට් ටිකක් කියලා මේ ඔක්කොම ටික දිහා හොඳින් බලන්න. මෙතන තියෙනවා රත්තරන් පාට ලෝකුවක්. ඔබට පේනවද? මෙන්න මේ ඊතලයේ තියෙන්නේ මේ තියෙන රන් ලෝකුව ඉතාම ප්‍රබල ලෝකුවක්. දැන් ඔබ හොඳින් දැස් පියාගන්න. දැන් ඔබට පේනවා මේ රන් ලෝකුව ඔබේ මනසේ ඇඳිලා ඇති. දැන් ඔබට ඉතාම හොඳින් දැర్శණය වෙනවා ඇති මේ කබා රැකකේ තිබිච්ච මේ කබා රාක්කේ තිබිච්ච එහෙම නැත්නම් මේ ලෝකු රාක්කේ තිබිච්ච රන් ලෝකුව. මේ රන් ලෝකුව තමයි ඔබේ තියෙන සියලුම දුර්වලතා නැති කරන්නේ. ඒ කියන්නේ අපි හිතමු ඔබට තියෙන්නේ නිදිමත ස්වરૂපයක් කියලා. ඔබට නිතරම නිදිමත හිනවා. ඔබට හරියම අපහසුයි ඔබේ ජීවිතේ හරියට පවත්වාගෙන යන්න බැහැ. ඔබට හරියට නිදිමත හිනවා. ඔබ මේ ලෝකුව දාගත්තාම ඔබේ නිදිමත ඒ ෂණයෙන්ම පහව යනවා. ඔබට කිසිම විදියකින් නැවත කරදරකාරී ලෙස නිදිමත එන්නේ නැහැ. අපි හිතමු ඔබට තියෙන්නේ හරිම කලකිරිච්ච මානසිකත්වයක් කියලා. ඔබ හොඳින් මතක තියාගන්න මේ ලෝකෝ ඔබ අරගෙන හැමීට ඔබේ පැලඳීම සිද්ධ කරන්න. ඔබේ කරට දාගෙන ලස්සනට පැලඳ ගන්න. ඔබට දැනේ ඔබට තියෙන කලකිරිල ස්වභාවය නිකන් යම් කිසි දෙයක් වාෂ්ප වෙලා යනවා වගේ එක ක්ෂණයෙන්ම අතුරුදහන් වෙනවා. ඔබට තියෙන අපි හිතමු ඔබ හරියට තරහ යන කෙනෙක්. මේ ලෝකුව අරගන්න මේ ලෝකුව අරගෙන මෙහෙම දමා ගන්න. එක ක්ෂණයෙන්ම ඔබට තියෙන ඒ කේන්ති යන ස්වභාවය අයින් වෙනවා. ඔබේ තියෙන නම් ඔබට තියෙනවා නම් නාස්තිකාර ස්වරූපයක්. එහෙම නැත්නම් ගන්න මුදල් කිසිම දෙයක් ඔබට ඉතුරු කරගන්න බැරි නම් ඉක්මනින්ම මේ ලෝකුව ගන්න. ඔබේ කරට දාගන්න. ඔබේ ආධ්‍යාත්මයේම තියෙන ඒ කරදරකාරී ඔබව පහතට හෙලන හැම අඩුලුඩුකමක්ම මේ මායා ලෝකුවෙන් මායා රන් ලෝකුවෙන් දුරවීම සිද්ධ කරනවා. ඔබ හොඳින් මතක තියාගන්න මේ ඉතාම ප්‍රබල අභ්‍යාසයක් ඔබට දුර්වලතාවයක් දැනෙන ඔබේ හිත හැමතිස්සෙම පස්සට අදින ඕනම වෙලාවක ඔබට මේ අභ්‍යාසය සිද්ධ කරන්නට පුළුවන්. මේ ඉතාම ප්‍රබල අභ්‍යාසයක් බොහෝ දරුවන්ට මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ටත් මම මේක දීලා තිනවා. ඉතාම ප්‍රබල ලෙස මේ අභ්‍යාසය සිද්ධ කළා ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නැවත නැවත මේ ලෝගුව අරගෙන හිමීට පීරලා මේ ලෝගු රාකේ ඒ ලෝගුව අරගෙන අතට අරගෙන ඔබ මනසින් දකින්නට ඕනේ. ලෝගුව මෙහෙම අරගන්නවා අරගෙන තමන්ගේ කරට දා ගන්නවා. ඒ ෂණයෙන්ම අපි හිතමු ඔබට තියෙන්නේ කේන්ති යන ස්වභාවය කියන එක. කේන්තිය නිකම්ම ඔබෙන් නිකම් රැස් විහිදෙනවා වගේ කේන්ති ඉවත් වෙලා යනවා. ඔබ ඒක මනසින් දකින්නට ඕනේ. මේ අභ්‍යාසය ඔබට ඕනම වෙලාවක් ඕනම වාර ගණනක් කරන්නට පුළුවන්. ඔබව දුර්වල කරන ඕනම ඔබේ පුරුද්දක් නැති කර ගැනීම සඳහා. එහෙනම් මම හිතනවා මේ ඉතාම ඔබට
ප්‍රයෝජනවත් අභ්‍යාසයක් වේවි කියලා ඒ නිසායි ඔබත් විත කරුණාවෙන් මේ අභ්‍යාසය ලබා දීම සිද්ධ කරේ ඔබ දිගටම channel එකත් සමඟ සම්බන්ධ වෙලා ඉන්න මේ ලබා දීලා තියෙන අභ්‍යාස කරන්න ඒ වගේම ඔබට දැනෙනවා නම් මේ අභ්‍යාස ඔබට තනියෙන් කරන්නට බෑ ඔබට මගේ මාර්ගෝපදේශනයක් අවශ්‍යයි ඔබට නිවැරදිව මේ ගමන යන්න ඕනේ එහෙම නැත්නම් ඔබ කොච්චර කරත් තාමත් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් ඔබට පුළුවන් සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව සමඟ සම්බන්ධ වෙන්න ආදරයෙන් ඔබ තැවෙමින් ඉන්නවා නම් ඔබට පුළුවන් ආදර වැඩමුළුව සමඟ සම්බන්ධ වෙන්න එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු ගොළු හැම කෙනෙක්ටම විශ්වයේ ආශිර්වාදය ඒ වගේම මේ සෝබා දහමේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔබට ඔබේ සියලුම ජීවිතයේ සියලුම සිහින සියලුම තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්න මේ විශ්වයේ අනන්ත වූ බලය ඒ ආශිර්වාදය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා නිරන්තරයෙන්ම සූර්ය වන්දනාවේ දෙන්න හිරුට ස්තුතිවන්ත වෙන්න මේ කරන සියලුම දේවල් තමන්ගේ හිතේ විශ්වාසය පෙරදරි කරගෙන ඊටාම භක්තියෙන් යුතුව ස්තුතිවන්ත භාවයෙන් යුතුව සිද්ධ කරන්න කියලාත් මතක් කිරීම සිද්ධ කරනවා ඔබට සියලුම මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙන්නට කියලා සියලුම දෙනාට මේ විශ්ව ආශිර්වාද ලැබෙන්නට කියලා මම ප්‍රාර්ථනා කරනවා.